ඉතින් අපි හැමදාම ව්‍යාපාර ගැන කතා කරන්නේ. හැබැයි ළඟදි දවසක වට අවස්ථාවක් ලැබුණා විශේෂයෙන් මේ උසස් පෙළ විභාගයේ ලියන අයට කතා කරන්න. ඉතින් මේ මොහොතේදී මම හිතුවා මේ සම්බන්ධ වීඩියෝ එකක් කරොත් හොඳයි කියලා. විශේෂයෙන්ම දැන් මේ වෙනකොට උසස් පෙළ විභාගයේ තව දවස් කීයක් තියෙනවද කියලා මේ වෙනකොටත් දන්නේ නැති තත්ත්වයක් තියෙනවා. සමහරట్లాට මේ වීඩියෝ එක බලන මොහොත වෙනකොට ඔයා තියෙන දවස දන්නවා වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මේ වෙනකොට තියෙන ප්‍රශ්නේ තමයි विभागे तीन तिबुन नवंबर मसे दमे काल तीन दवा संहर बलागन मे वेनकोट कुहमदया प्लान करें मे वेट की मम कि उसस्पेल लमाइंट कथा कर दखबुदेम समहर पाड़ंकरील मम गोड़कुना पाड़ंकरा ओणिमन तीन सा पाड़ंकरा ओणिमन दवाद बल मुखद पाड़ंकरा निपाकि अल मम इध लंका विभाग क्रमे तेरूंगा වාඩම හිතාගන්න පුළුවන් පාඩම් කරනවට වඩා වෙන දෙයක් තමයි කරන්න ඕන කියලා. මොකද අපේ ලංකා විභාග ක්‍රමය ඇතුළත කවදාවත් ඔයාට කොච්චර මතක තියෙනවද කියන එක බලලා නැහැ. බලන්නේ ඒ මොහොතේ ප්‍රශ්නෙට ඔයා කොච්චර හොඳට උත්තර දෙනවද කියන එක. එහෙමනම් අපි කරන්න ඕනේ ඒකට පුරුදු වෙන එක මිසක් අර සිලබස් එකේ ඔක්කොම මතක් කර කර දඟලන එක නෙවෙයි. මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ ඔයා උසස් පෙළ විභාගය හරි මේක හැබැයි උසස් පෙළ නෙමෙයි ඕනම විභාගයකට අදාළ කරගන්න පුළුවන්. ඔයාට බොහොම ටික කාලයක් නම් තියෙන්නේ ඔයා කොහොමද හරි ප්ලෑන් එකක් ගහගෙන ඔයාගේ විභාගේ ගොඩදා ගන්න කියන එක තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. ඉතින් මේ වැඩේ හැමෝටම කරන්න පුළුවන්. විභාගය අතහැරලා දාලා ඉන්නවනම් මේ වෙලාවේ මේක අවස්ථාවක් කරගන්න ඔයාට විභාගේ හොඳට පාස් වෙන්න පුළුවන්. මේකේ පළවෙනිම ස්ටෙප් එක තමයි ඔයා කරන්න ඕන. ඔයා හොඳ ගෝල් එකක් හදා ගන්න ඕන. මේකට අපි කියනවා set clear goal. ඒ කියන්නේ ඔයාට හොඳ අරමුණක් තියෙන්න ඕනේ. ඒ වගේම ඔයාගේ priorities මොනවද කියන එක අඳුර ගන්න ඕන. මම සරලම උදාහරණයක් ගන්නම්කෝ. ඔයා මේ පාර උසස් පෙළ විභාගේ ලියන්න යනවා commerce stream එකෙන්. එහෙමනම් ඔයාට දන්නවනේ විෂයන් මොනවද තියෙන්නේ කියලා. මෙන්න මේ විෂයන් තුන අරගෙන එන ඔයාට ගිනුම් කරන්නේ තියෙන පුළුවන් ව්‍යාපාර අධ්‍යයන ඊට අමතරව ආර්ථික විද්‍යාව වගේ තියෙන පුළුවන්. මේ විෂයන් තුනට මොන වගේ සාමර්ථද ඔයා ගන්න කියන එක ඔයා ඉස්සෙල්ලා ප්ලෑන් කරගන්න ඕන. සෙට් ගෝල්ස් කියන්නේ ඒකයි. ඒ කියන්නේ ඔයාට A එකක් ගන්නවද, E B ගන්නවද මොකද්ද කියන එක ඔයා මුලින්ම දාගන්න ඕන. ඊළඟ දේ තමයි ඔයාගේ ප්‍රයොරිටි සඳුර ගන්න ඕන. මේ විෂයන් තුනෙන් ඔයා වැඩිම බරක් දෙන්න ඕන මොකද්ද කියන එක ඔයා දැන් අඳුර ගන්න ඕන. ඉතින් පළවෙනි වැඩේ විදිහට මෙන්න මේ වැඩේ කරන්න බලන්න. ඔයා අද දවසේදී පාඩම් කරන්න පටන් ගන්නවා නම් විෂයන් තුන මොනවද කියලා හොඳට බැලුවා. වෙනත් විභාගයක් දිනනවා නම් ඒ විභාගේ තියෙන මොනවද කියලා බලලා ඒකේ ඔයා ගන්න තියෙන ඉලක්කය මොකක්ද කියන එක ඔයා අනිවාර්යයෙන්ම බලන්න ඕන. ඉතින් ඔයා වෘත්ති විභාගයක් කරනවා නම් 50ක් ගත්තොත් ප්‍රමාණවත් නම් ඔයාගේ පාස් මාර්ක් එක ඊට වඩා වැඩි ගණක් වෙන්න ඕන. ඉතින් මේ විදිහට ඔයාට ප්ලෑන් කරගන්න පුළුවන් නම් පළවෙනි එක විදිහට ඔයාගේ ගෝල් එක ඉස්ටැබ්ලිෂ් කරගත්තට පස්සේ ඔයාගේ ප්‍රයොරිටීස් මොනවද කියන එක තේරුම් ගන්න. මොන විශේෂිතද වැඩි බරක් දෙන්නේ කියන එක ඔයා ප්ලෑන් කරගන්න. ඉතින් පළවෙනි ස්ටෙප් එක විදිහට කොල කෑල්ලක් අරගෙන මේ වැඩේ කරන්න බලන්න. මේක තමයි ඔයා මුලින්ම කරන්න ඕන. දෙවෙනියට ඔයාට කරන්න තියෙන වැඩේ තමයි ඔයා හොඳ ස්ටඩි ෂෙඩියුල් එකක් හදන්න ඕන. ඒ කියන්නේ ඔයාට වැඩ කරන්න ඕන හරි ටයිම් ප්ලෑන් එකක් හදන්න ඕන. අපි හිතමුකෝ ඔයාට තව මාස 3යි තියෙන්නේ කියලා. මාස 3ක් තියෙනවා නම් හැබැයි ඔයා ප්‍රායෝගික වෙන්නත් ඕනේ මේක හදනකොට. මේ මාස 3ේ ඔයාට සමහර ක්ලාසස් යන්න තියෙන්න පුළුවන්, පාසල් යන්න තියෙන්න පුළුවන්. ඒවට කාලය අතෑරියට පස්සේ ඔයා අනිවාර්යයෙන්ම ගන්න ඕන ඔයාට දවස් කීයක්ද තියෙන්න කියන එක විභාගෙට. ඒ දවස් ගන්න දන්නවා නම් ඔයාට ප්ලෑන් කරගෙන යන්න පුළුවන් ඔයා කොහොමද එක එක විෂයන් මේකට ඇලෝකේට් කරගන්න කියලා. මේකට අපි වර්ක් ෂෙඩියුල් එක හැදුවට පස්සේ ඔයාට කෙලින්ම ගන්න පුළුවන් සඳුදාට මම මොනවද කරන්නේ. ඔයාට ඕන නම් පැය දෙක ගන්න එක විෂයකට වෙන් කරගන්න පුළුවන්. ඉතින් මේ විෂයන් ටික වෙන් කරගන්නකොට ඔයා තව පොඩි වැඩක් කරන්න ඕන. ඔයා මේකදී අපි කියනවා හෙලිකොප්ටර් view කියලා. හෙලිකොප්ටර් view කියන එක මේක බිස්නස් වල පාවිච්චි කරන එක. හැබැයි ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට තියෙන්නේ මේ සිලබස් එක ගන්න ඕන එක විෂයෙන් විෂයට. සිලබස් එක අරගෙන මේ සිලබස් එකේ තියෙන කන්ටෙන්ට් එකින් එක බලලා ඔයා බලන්න ඔයාට මොනවද මේකේ අමාරු විෂයන් මොනවද තියෙන්නේ සහ මේ සම්පූර්ණකම ඔයා කව කරන්න ඉපයි මේ ගැන ලොකු අවබෝධයක් ගන්න ඕන. ගත්තට පස්සේ අර වර්ක් ෂෙඩියුල් එකට දාගන්න ඔයා මෙන්න මේ දවස්ෙදී මේ ටික ඉවර කරනවා කියලා. ඔයා හරියට ප්ලෑන් කරගත්තොත් තියෙන දවස් ගානට සිලබස් එකේ තියෙන හැම කොටසක්ම පැය දෙකක්වත් අඩුම දාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාට කරන්න පුළුවන් නම් මේ වැඩේ ගොඩක්ම සාර්ථක වෙනවා. ඉතින් මේ ෂෙඩියුල් එක හදනකොට මතක තියාගන්න ඕන දෙයක් තමයි මම ඔයාලට මුලින්ම කිව්වා ලංකාවේ අපි හැමදාම කරන්නේ පාඩම් කරන්න උත්සාහ කරන එකනේ. හැබැයි විභාගෙදි බලන්නේ පාඩම් කළා ඔයාලට කොච්චර මතකද කියන එක නෙමෙයි, ඒ වෙලාවේ ලියන්න පුළුවන්ද කියන එක. එහෙනම් ඔයාලට කරන්න තියෙන බොහොම සරල වැඩක්.
පරණ පහුගිය ප්‍රශ්න පත්‍ර ටික ඔයාට ගන්න පුළුවන් නම් මේ ප්‍රශ්න පත්‍ර වලින් ඔයාට බලන්න පුළුවන් අර සිලබස් එකේ වැඩිපුරම අහලා තියෙන්නේ මොන වගේද කියන එක. ඒ අවබෝධය ගත්තට පස්සේ ඔයාටම තේරෙනවා ඔයා වැඩිම බලා ගන්න ඕන ටොපික්ස් මොනවද කියලා. ඉතින් මේක අලුතින් අපිට කියලා දෙන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ විදිහට ඔයාට මේ පාස් පේපර්ස් බලලා ඔයා අර සිලබස් එක බලන් ගියාට පස්සේ ඔයාට තේරෙනවා ඔයා වැඩිපුර මොනවටද කාලය වැය කරන්න කියලා. ඒ නිසා ඔයාගේ මේ වර්ක් ෂෙඩියුල් එක හරියට එක විෂයෙන් විෂයට පැය ගණන් ඇලොකේට් කරගන්න විභාගය ආසන්න වෙනකම්. හැබැයි මං කියන්නේ මේකදී හදනකොට ප්‍රායෝගික වෙන්න ඕන කියලා. ඉතින් ඔයා මේ එකකට පැය පහක් විතර දවසකට දාගන්න යන්න එපා. එතකොට මේක වෙන්නේ නැහැ. සමහරවිට පැයකමාරක් දෙකක් දාන්න, ඒ අතරතුර බ්‍රේක් එකක් ගන්න, නැවත අනිත් විෂයට එන්න. හැබැයි මේ හැම වෙලාවෙදී මං අංක එකට කියපු ගෝල් එක මතක තියාගන්න. ඒකක් ගන්න යනවා කියන එක ප්ලෑන් කරගෙන යන්න. මේ විදිහට කරොත් මේ වැඩේ ගොඩක් සාර්ථකව කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඊළඟට කතා කරන්න යන කාරණාවත් ගොඩක්ම වැදගත් වෙනවා. ඉතින් ඔයා ගොඩක් වෙලාවට මේ පාඩම් කරන්න කියන එකනේ ඔයාගේ ඔළුවට එන්නේ. කියන්නේ අර පොත අරගෙන ආයේ මුලින් ඉඳලා කියවනවා කියන එක. හැබැයි මේක නෙවෙයි හරි ක්‍රමය වෙන්නේ. ඔයා පුළුවන් තරම් මේක ඇක්ටිව් විදිහකට මේ වැඩේ කරන්න ඕනේ. කියන්නේ ඔයාට ඕනම විෂයක් තියෙනවා නම් ඔයා පුළුවන් නම් ඩිස්කෂන්ස් වලට යන්න. එක ටොපික් එකක් අරගෙන යාළුවෝ කීප දෙනෙක් එක්ක අරගෙන කතා කරන්න. ඉතින් මේකට යාළුවෝ එකතු වෙන වෙනම යන්න එපා. Zoom එකක් දාගන්න පුළුවන්. නැත්නම් WhatsApp එකේ group call එකක් ගන්නකෝ. ඒ වෙලාවේ data විතරයි ඔයාට යන්නේ. ඒකල එක ටොපික් එකක් අරගෙන කතා කරන්න. මේක තමයි ගොඩක්ම ඉෆෙක්ටිව් වෙන්නේ. එතකොට ඒකෙදි මේ ගොඩක් දන්න කෙනෙක් එක්ක කතා කරනකොට අහලා තියෙන ප්‍රශ්න ගැන යාට අවබෝධයක් තියෙනවා. අහන්න තියෙන්නේ මොකද්ද කියන එක අවබෝධයක් තියෙනවා. මේ වගේ ඇක්ටිව් ලර්නින් මෙතඩ් එකකට ඔයා යන්න ඕන. හයිලයිට් කරගන්න. දැන් අපි ඉස්සර කරන්නේ සාමාන්‍ය නෝට් එකක් සම්පූර්ණයෙන් කියවනවනේ. එහෙම කරන්නේ නැතුව අර පාස් පේපර් එක බලලා නෝට් එක බලන්න යන්න. ඒතර පේපර් එක දැක්කම ඔයාට තේරෙනවා මේකෙන් තමයි යහන්නේ. එහෙනම් ඔයා වැඩිපුර ඒකට අවධානයක් යොමු කරනවා. මෙන්න මේ විදිහට ඇක්ටිව් ක්‍රමවලට ඔයාගේ ස්ටඩි කරන විදිහ වෙනස් කරගන්න ඕන. පේපර්ස් වලට උත්තර ලියන එක කරන්න පුළුවන්. ගෲප් ඩිස්කෂන් එකකට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඊළඟට අපිට ෂෝට් නෝට් එකකට ෂෝට් නෝට් එකක් කියලා සම්පූර්ණ නෝට් එක ගහන්න යන්න එපා. මේකට අපිට මයින්ඩ් මැපින් කියලාත් කියනවා. වට ඕන නම් පොඩි A4 ෂීට් එකකට එක ටොපික් එකක් සම්පූර්ණයෙන්ම ගන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාට ඒ එක එක විෂයන් වලට තියෙන ටොපික්ස් වලට එක A4 එකකින් එක ටොපික් එකක් කවර් කරොත් ඔයාට A4 කිහිපයක් විතරයි එන්නේ. මේ විදිහට වෙනස් විදිහ මෙතඩ් වලින් ඔයා ස්ටඩිස් කරන්න පටන් ගන්න ඕන. මේ විදිහට කරොත් මම අර කියන ගෝල් එක හැම වෙලාවෙම ඔළුවේ තියෙනවනේ ඔයාගේ. ඒකක් ගන්නවා කියන එක මේ වැඩේ හරියටම කරන්න පුළුවන්. මොකද වර්ක් ෂෙඩියුල් එකක් ඔයාට තියෙනවා. දැන් ඔයා ඇක්ටිව් මෙතඩ් වලින් තමයි පාඩම් වෙල ටික කරගෙන යන්නේ. හතරවෙනි ස්ටෙප් එක විදිහට ඔයාලා කරන්න තියෙන්නේ ඔයාට උපකාරයක් ගන්න පුළුවන් හැමතැනින්ම ඔයා උපකාරය ගන්න ඕන. සමහරවිට ඔයාට කියවගෙන යනකොට තේරෙනවා නම් යම් දෙයක අනිවාර්යෙන් උදව්වක් ඕන කියලා ඒ ගුරුවරයාව ඔයා සම්බන්ධ කරගන්න බලන්න. යාළුවෙක්ගෙන් අහන්න බලන්න. මේ විදිහට ඔයා ඔයාට උපදේශ, ඒ කියන්නේ අපි හිතමු ඔයාට යම් කිසි දෙයක් දන්නේම නැහැ කියලා, ඔයාට වෙබ්සයිට් එකක් රිෆර් කරලා මේක බලා ගන්න පුළුවන්කම තියෙයි. එහෙම නැත්නම් ඔයාට මේ සම්බන්ධ වීඩියෝස් තියෙනවා ඕන තරම් මේ වෙනකොට. විශේෂයෙන්ම DP Education වගේ ගත්තොත් එහෙම එක එක විෂයන් වලට එක එක ටොපික් එකට වෙන වෙනම තියෙනවා. ඔයාට ඒක පොඩ්ඩක් බලන්න පුළුවන්. ඒක නිසා ඔයාට මේ වෙලාවේ කරන්න තියෙන ඔයා දන්නේ නැහැ කියලා දෙයක් තියෙනවා නම් ඒකට වැඩි අවධානයක් යොමු කරන්න. හැබැයි මේ අවධානය යොමු කරනකොටම බලන්න මේකෙදි කොච්චර බර තැබීමක් විභාගවල තියෙනවද කියන එක. ඉතින් මේ බර තැබීමත් එක්ක බලනකොට ඔයාට අවබෝධයක් එනවා මොනවාගින්ද දැනුම ගන්න ඕන කියන එක ගැන. මේ විදිහට හරියට ස්ටඩි කරගෙන ගියොත් ඉතින් ඔයා දෙවෙනි ස්ටෙප් එකේදී හැදුවනේ ඩීටේල් ප්ලෑන් එකක් එක එක දවසේදී මොනවද කරන්න කියලා. ඔයාට එක එක විෂයට එනකොට තේරෙනවා මෙන්න මේ කොටස ගැන මගේ දැනුම අඩුයි කියන එක. අන්න ඒක කතා කරන්න බලන්න. ඒක දන්න කෙනකින් අහගන්න බලන්න. මේ විදිහට වැඩ ටික කරගෙන ගියොත් ඔයාටම තේරෙයි ඔයා නොදැනුවත්වම ඔයාගේ ඉලක්කයට ඔයා යනවා කියන එක. අවසාන කාරණාවක් මම හිතනවා ගොඩක්ම වැදගත් වෙයි කියලා. මේකට කියනවා ප්‍රැක්ටිස් සෙල්ෆ් කෙයා කියලා. කියන්නේ ඔයා ඔයා ගැන බලන්න ඕන. මේ අවසාන කාලය ඇතුළත ඔයා සම්පූර්ණ පැය 10 12ම පාඩම් කරන්න යනවා නම් ඔයා ෆේල් වෙනවා. එහෙම වෙන්න බෑ. ඔයා හොඳ නිින්දක් ලබා ගන්නත් ඕන. ඒ වගේම ඔයා ගැන හිතන්නත් ඕන. ඔයා එක්සර්සයිස් කරන එකත් ඔයා අනිවාර්යයෙන්ම කරන්න. මොකද මේ හැම දෙයක්ම වුණොත් තමයි අපිට මේක බැලන්ස් කරලා කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ලංකාවේ තියෙන ඕනම විභාගයක් සමත් වීමේ රහස තමයි ඒකට සම්බන්ධ ප්‍රැක්ටිස් කරන එක. ඉතින් මම කිව්වා වගේ අර උසස් පෙළ ළමයින්ට මම කතා කරනකොට හුසෙන් බෝල්ගේ වීඩියෝ එකක් ප්ලේ කරා. මේ වීඩියෝ එකේදී පෙන්වන්නේ හුසෙන් බෝල් කොහොමද දිනුවේ කියන එක. ඒකෙදි ටිප්ස් පහක් ගැන කියනවා. ඒකේ තියෙන වැදගත්ම කාරණාවක් තමයි මේ ප්‍රැක්ටිස් එක. ඉතින් අවුරුදු ගාණක් ප්‍රැක්ටිස් කරලා තමයි එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඔයාටත් මේ කාලය ඇතුළත උපරිම ප්‍රැක්ටිස් කරන්න ඕන උත්තර ලියන එක. එහෙම නැතුව අර ඔක්කොම පාඩම් කරන එක නෙවෙයි.
ඉතින් ඔයාගෙන ගොඩක් හිතන්න රිලැක්ස් වෙන්න පැය කීපයකට විතරක් පාඩම් කරලා ඉතුරු වෙලා හොඳට නිදා ගන්න හැබැයි මේක ඔයාට හරියට කරන්න පුළුවන් මම අර දෙවෙනි ස්ටෙප් එකේ කියපු හරි වර්ක් ෂෙඩියුල් එක ගැහුවොත් විතරයි ටයිම් එකත් එක්ක මේ වෙලාවේදී මේක කරනවා කියලා ඔයා ප්ලෑන් කරගත්තොත් විතරයි ඒ වගේම තමයි අනවශ්‍ය වැඩවලින් මේ වෙලාවේ පොඩ්ඩක් නතර වෙලා මේ ඔයාගේ වර්ක් ප්ලෑන් එකටම වැඩ ටික කරයි යන්න පළවෙනියට කියපු කාරණාවනේ අර ගෝල් එකක් සෙට් කරගන්නවා කියන එක මේ ගෝල් එක ඔයාගේ ඔළුවේ තියෙනවා නම් වර්ක් ප්ලෑන් එක හරියට තියෙනවා නම් දන්නේ නැති දේවල් අර කියපු විදිහට අහගන්න පුළුවන් නම් ඇක්ටිව්ලි මෙතඩ් වලින් ඔයාට මේක ඉගෙන ගන්න පුළුවන් නම් ඔයා ඕන තරම් ඒ කියන්නේ ඔයාගේ ශරීරයට පහසු වෙන විදිහට මේ වැඩේ කරගෙන යනවා නම් ඕනම ඉලක්කයක් ජය ගන්න පුළුවන් වෙනවා ඉතින් මේ වීඩියෝ එක මම කරන්න හිතාගෙන හිටියේ උසස් පෙළ හදාරන ඔයා වෙනුවෙන්මයි මොකද ගොඩක් අය මේ වෙනකොට සමහරවිට විභාගයේ අතාරින තත්වයක තියෙනවා හැබැයි ඔයාට ඉගෙන ගත්තොත් තමයි මේ ලෝකේ වෙනස් කරන්න පුළුවන් වෙන්නේ හැම වෙලාවෙම ඔයාගේ අතේ අධ්‍යාපන සුසුකමක් තියෙනකොට අධ්‍යාපන සුසුකමක් නැති වෙන කෙනාට වඩා ඔයාට ලොකු පිළිගැනීමක් තියෙනවා ඒක නිසා මේක කොහොම හරි කරගන්න බලන්න මේ කාලේ අපිට හොඳටම ප්‍රමාණවත් හැබැයි ඔයා හරියට ප්ලෑන් කරගන්න හරි ගෝල් එකකට යන්න අලුත් ක්‍රම පාවිච්චි කරන්න අලුත් ටෙක්නොලොජි එක පාවිච්චි කරන්න හැබැයි ගානට වැඩේ කරන්න ගොඩාක් මේකට මහන්සි වෙලා ඔයාගේ සමහර වෙලාවට ශරීර සෞඛ්‍ය නැති කරගන්න තත්ත්වයට යන්න එපා හොඳට ප්ලෑන් කරගත්තොත් ඕනම වැඩක් හරියට කරගන්න පුළුවන් වෙනවා ඉතින් වීඩියෝ එක වැදගත් වෙනවා කියලා හිතනවා නම් ෂෙයා කරන්න ඒ වගේම තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න අපි හැම social media එකකම මේ වෙනකොට ඉන්නවා ඉතින් අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා එහෙමනම් තවත් මේ වගේම වීඩියෝ එකක් ඉදිරියට ඉක්මනින් හම්බ වෙමු